ඇවිරාමි අනතුරුව නැවතත් සම්බන්ධ වෙන්නේ අද දෙරණ මෝනින්ග්ස් එක. චොවිනි විශ්වීය භාෂාව සංගීතය සංවරශීලී මානසිකත්වයක් ඇති කරන්න නම් සමාජය ආධ්‍යාත්මික ගුණවගාවෙන් සුපෝෂිත කරන්නට නම් මේ කලාවන්ට කරන්න පුළුවන් කාර්යභාරය අතිමහත්. පාසල් අවදී ඉඳලම දරුවන්ට කලාව සමීප කරන්න ඕනේ අන්නේ කාරණාව නිසා. ඉතින් සුවිශේෂී සාකච්ඡාවක් ගොඩනගන්න අදත් අද දෙරණ මෝනින්ග්ස් මැදිරිය අපි එළිය කරන්නයි මේ හදන්නේ. අපි මොකක්ද මේ කතා කරන්න යන්නේ? ඒ තමයි කොළඹ ආනන්ද විද්‍යාලයේ හරි අපූර්ව වැඩක් සිද්ධ වෙනවා. ඒ තමයි ඩොල්චේ ප්‍රසංගය. දැන් මේ අපි අනිකුත් කතා කරන සංගීත ප්‍රසංග වගේ නෙවෙයි, ටිකක් ඉන්නහාට ගිහිල්ලා අපි දන්නවා සිම්පනි. සිම්පනි සංගීත ප්‍රසංගයක් තමයි මේ ඩොල්චේ කියලා කියන්නේ. අපි වැඩි විස්තර දැනගන්න අපිත් එක්ක අද එකතු වෙනවා ආනන්ද විද්‍යාලයේ බටහිර සංගීත විෂය භාර ආචාර්ය චාමිනී ආරියපාල ගුරුමෑණියන්, ඒ වගේම පසිදු රාජපක්ෂ. අයිබෝන් ඔබ දෙදෙනාටම. අයිබෝන්, මට එතන මුලින්ම අපේ ගුරුතුමියගෙන් දැනගන්න මේ සංගීත සම්ද්වණියක් පාසල්වල සංගීත සම්දර්ශන ප්‍රසංග විවිධ ප්‍රසංග සංවිධාන වෙනවා. නමුත් බටහිර සංගීතය අනුසාරින් සංගීත සම්ද්වණියක් පවත්වන්න බොහෝ පාසල් පෙළඹෙන්නේ නැහැ. අපි කතා කරමු කොළඹ ආනන්ද විද්‍යාලය මෙවැනි දෙයක් කරන්න හිතුවේ ඇයි කියන තැනින් මේ සාකච්ඡාව. ඇත්තරම අපිට බටහිර සංගීතයේ විෂය හදාරන සිසුන් බොහෝ පිරිසිනවා පාසලේ. ඉතින් ඒ අතරින් අපි හිතුවා බටහිර වාද්‍ය වෘන්දේ සහභාගී වෙන අපේ සිසුන් යොදාගෙන ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න. ඒ සිසුන් එකතු වෙලා තමයි මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ. ඔවුන් තුන්වෙනි වතාවට තමයි ඔවුන්ගේ දක්ෂතාවයන් එළි දැක්වීමේ අරමුණින් මේ ප්‍රසංගය පවත්වන්නේ. ඉතින් මේක 2013 වර්ෂයේ ඉඳන් එන්නේ. ඉතින් අවුරුදු 10ක් වෙනවා මේක ආරම්භ කරලා. හොඳයි, ඒ ගුරු මෑණියන් සඳහන් කළේ අපේ මේ සංගීත කණ්ඩායම. අපි පොඩ්ඩක් කතා කළොත් ඒ සංගීත කණ්ඩායම එහෙම නැත්නම් මේ බටහිර සංගීත වෘන්දයේ ඉතිහාසය පිළිබඳව. ඔව්, බටහිර ආනන්ද විද්‍යාලයේ බටහිර වාද්‍ය වෘන්දය ආරම්භ වෙන්නේ 2013 වර්ෂයේ, මීට අවුරුදු 10කට කලින්, දැන් දශකයක් කාලයක් වෙනවා. ඇත්තටම මේක ආරම්භක සංකල්පය එන්නේ ලුතිරන් කර්නල් නිශාන්ත ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව තමයි පාසලේ මේක ආරම්භ කරන්නේ. මුලින්ම ආරම්භ කරන්නේ සිසුන් 10 දෙනෙක්ගේ. මොකද වෙස්ටර්න් ඔකෙස්ට්‍රා එකක් පාසලක ආරම්භ කරනවා කියලා කියන්නේ ඒක හරි අසීරු කාර්යයක්. ඉතින් එකක් සංගීත භාණ්ඩ ඕන, සීමිත සම්පත් තියෙන්නේ. ඉතින් එහෙම තියෙන පාසල් 2-3 වගේ තමයි තියෙන්නේ ලංකාවෙත්. ඉතින් සිසුන් 10කින් ආරම්භ කරපු මේ බටහිර වාද්‍ය වෘන්දය කියන සතුටින් මේ වෙනකොට සිසුන් 100කට අධික ප්‍රමාණයක් පුහුණු වීම් ලබනවා. ඔවුන් තමයි මේ ප්‍රසංගයේ සදහත් සහභාගී වෙන්නේ. ඔව්, දැන් මේ ඩොල්චේ සම්ද්වණිය පිළිබඳව කතා කරද්දී පසිඳු රාජපක්ෂ අපිත් එක්ක සම්බන්ධ වෙනවා විද්‍යාලය වෙනුවෙන්. පසිඳු, අපි කතා කරමු කවද්ද තියෙන්නේ, කොහෙද තියෙන්නේ, කවුද සම්බන්ධ වෙන්නේ, කොහොමද බලන කෙනෙක්ට එන්න පුළුවන්, මේ ගැන තොරතුරු ටිකක් අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකින්ට කියමු. ඩොල්චේ 2023 එක තියෙන්නේ අගෝස්තු 6 තියෙන්නේ ලයනල් වෙන්ට් තියර සෙන්ටරේ. දැන්ට නම් ටිකට්ස් එහෙමත් තියෙනවා සෝල්ඩ් අවුට් 2000-3000 තාහේ ටිකට් සිතුලා තියෙනවා. ඒක ඇත්තටම අපි මේන්ලි ෆෝකස් වෙලා තියෙන්නේ ක්ලාසිකල් මියුසික් කොන්සර්ට් එක. එහෙම වුණාට අපි ඒකටත් අමතරව තව මොඩර්න් මියුසික් සිංහල සින්දු ඒවත් ෆෝම් කරනවා. ක්ලාසිකල් මියුසික් අතරින්නොත් මොසාඩ්ගේ තව ඒ වගේ ක්ලාසිකල් පැත්තෙන් මියුසික් ගන්නවා. රොමැන්ටික් පීරියඩ්, ක්ලාසිකල් පීරියඩ් ඒ ඔක්කොම වල ඒකයි මොඩර්න් මියුසිකුත් අපි මේ සැරේ අපේ කොන්සර්ට් එක ගාවගෙන තියෙනවා. චතුර, දැන් පසිදු සඳහන් කළා දැන් 2000 සහ 3000 ටිකට් පත් විකිණී අවසන් කියලා. කවුරු හරි කෙනෙක් කැමති නම් මේ ඔක්කොම බලන අවස්ථාව තියෙනවා නේද කැමති කෙනෙක්ට? ඔව් තියෙනවා, අවස්ථාව තියෙනවා. දැන්ට අපි හිතෙන එච්චරික් වෙනින් ෂෝ එක විකිණලා යයි කියලා. කොහොම හරි 1000 ටිකට් විතරලා තියෙනවා. අපි කොහොමද මේ 1000 ටිකට් මිලදී ගන්න කෙනෙක් කැමතිින් ඉන්නව නම් සම්බන්ධ වෙන්නේ? අපේ කෝඩිනේටර් දෙන්නෙක් ඉන්න ටිකට්ස් ගන්න තව ඉන්න අමතර අපේ Facebook එකේ පෝස්ට් තියෙනවා. ඒවලට කෝල්ලා දීලා තමයි රිසර්ව් කරන්න පුළුවන් ඔබට බලන්න. අයියා, ඒ Facebook පිටුත් සඳහන්. ඔව්, Facebook පිටුව දීනේ Echo official නේ මනම්. ඔව්, Echo official page එක. ඒක ගැවුවම අපේ page එක pop-up වෙයි. ඒක පෝස්ට් තියෙනවා. ඒකේ අපේ Kevin අයියා number එක තියෙනවා. ඒකට කෝල් කරලා ඔබගේ බලන්න කැමති නම් ටිකට් එක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ තමයි ආචාර්යතුමියට මම මේ ප්‍රශ්න යොමු කරන්නේ. දැන්
ආනන්ද විද්‍යාලයේ දරුවන් විතරද නැත්නම් මේකට තවත් පාසල් දරුවන් සම්බන්ධ වෙනවද මේ සංවණිය බලන්න එන කෙනෙකුට මොකක්ද තියෙන විශේෂත්වය අපි කතා කරමු. ඔව් ඇත්තරම මම මේකත් කියන්න ඕන දැන් මේ ඔකෙස්ට්‍රා එකකින් දරුවන්ට ලැබෙන දේ ගැනත් කතා කරලා මම එතනට එන්නම්. ඔකෙස්ට්‍රා එකක ලබා ඔකෙස්ට්‍රා එකක් කියලා කියන්නේ දැන් කන්ඩක්ටර් කෙනෙක් ඉන්නවා ප්ලේයර්ස්ලා ඉන්නවා ඔවුන් අතර තියෙන සංනිවේදනයක්. ඒතර සාමූහිකත්වය කියන එක වර්ධනය වෙනවා දරුවන්ගේ. එතකොට දැන් අපේ මේ ප්‍රසංගයේ අපි ආරාධිත පාසල් කීපයක් සම්බන්ධ කරගන්නවා. දේවි බාලිකා, ගෞතමී, සිරිමාව්, මහානාම රාජකීය විද්‍යාලය වගේ ශිෂ්‍යාවන් සම්බන්ධ කරගන්නවා වාදනයට. එතකොට අපි එතනදී බලාපොරොත්තු වෙන්නේ ආරාධිත පාසල් එහෙම පාසල් අතර සිසුන්ගේ දක්ෂතාවයන් වලට අපි කියන්නේ අපේ දරුවෝ විතරක් නෙමෙයි තවත් එවැනිම දක්ෂ දරුවෝන් ඉන්නවා. ඔවුන්ටත් අවස්ථාවක් දෙන ගම පාසල් අතර සුවතත්වය වර්ධනය කිරීමේ අරමුණ තමයි අපේ ප්‍රධානම අරමුණ. හොඳයි අපි පසුදුට ප්‍රශ්නය යොමු කරවතින් කොහොමද මේ ප්‍රසංගය සඳහා තියෙන ඔබේ සූදානම ඔබේ කණ්ඩායමේ? ඔව් ඇත්තටම අපේ ප්‍රසංගය මේන්ලි සිම්පොනි ඔකෙස්ට්‍රාට අමතරව තව වින්ඩ් ඔකෙස්ට්‍රා, චේම්බර් ඔකෙස්ට්‍රා කියලා තව සෙක්ෂන්ස් දෙකක් තුනක් යනවා කොය. ඒතකොට දැන් මේ දවස් ටික එහෙම අපි පාසලේම හිටියේ ඒවල අපි මාස 3ක් 4ක් තිස්සේ සූදානම් වෙනවා ෂෝ එකකට. දැන් මේ ටිකේ තමයි ඊයේත් ඉස්කෝලේ. ඒතකොට දැන් අපි තව ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉනවා වෙනම ඒක ට්‍රේන් කරන දිලා නංගුලාල සර්, චයන අයියා ඒ ඔක්කොම අපිට ප්‍රොෆෙෂනල් මියුසිෂන්ස්ලා එකක්. එයන්ගේ ගයිඩන්ස් එක යටතේ තමයි මේක සිදුවන්නේ. අපි දැන් අර අපි මේ දවස් ටිකේ තමයි දිගටම ප්‍රැක්ටිස් කරලා අපි දැන් අපේ උපරිම කරන්න බලාපොරොත්තු වෙනවා අගෝස්තු 6. දැන් මේ දවස්වල පුහුණු වීම කටයුතු යනවා පෙර පුහුණු වීම. අපි බලමු පුහුණු වීම කොහොමද වෙන්නේ කියන කාරණාව පොඩ්ඩක්. දැක්කේ පෙර පුහුණු වීම කොහොමද වෙන්නේ කියන කාරණාව ලොකු පිරිසක් ඉන්නවා. චාමිනි ගුරු මහත්මිට ප්‍රශ්න මම ලබන්නේ මේ දරුවන් කොච්චර සංඛ්‍යාවක් මේකට සම්බන්ධ වෙලා ඉන්නවද? ඔක්කොම අපේ දැන් අපේ ඔකෙස්ට්‍රා එක ක්‍රියාත්මක වෙන්නේ බිගින, ජූනියර්, සීනියර් වශයෙන් තමයි කණ්ඩායම් තුන ක්‍රියාත්මක වෙන්නේ අපේ දරුවන්. ඒ සියලුම දරුවන් ඉන්නවා 100කට ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ආරාධිත පාසල් වල වාදනය සඳහා දරුවන් එකතු වෙනවා 25 දෙනෙක් සහ මේ කොය කණ්ඩායම් තියෙනවා ගායනයේ මියුසික් විද්‍යාලයත් එකතු වෙනවා. ඒතර 17ක් එකතු වෙනවා. ඒ විදිහට තමයි සියලුම දෙනා 150ක ප්‍රමාණ ප්‍රමාණයක් මේ ප්‍රසංගය සඳහා සහභාගී වෙනවා. පසුතු දැන් මගේ ප්‍රශ්නය යොමු වෙන්නේ ඔබට. දැන් ගුරුතුමිය සඳහන් කළා ගායනයක් තියෙනවා කියලා. අපි පොඩ්ඩක් කතා කළොත් මේ ඇත්තරම ඩොල්චේ මොකක්ද මේ ඩොල්චේ එක තුල වෙන්නේ? ඔව් ඩොල්චේ ඇත්තනම අපි ඕක පටන් ගත්තේ වෙස්ටර්න් සිම්ෆොනි ඔකෙස්ට්‍රා කියන්නේ මේ මේන්ලි ක්ලාසිකල්, රොමැන්ටික්, බැරොක්, මොඩර්න් කියන මියුසික් විතරයි තියෙන්නේ. එතන අපි ක්වායගත් එක්ක යන අයිටම් එක කිව්වොත් ඒක මේන්ලි මොඩර්න් මියුසික් පැත්ත තමයි වැටෙන්නේ. ඊට අමතරව අපි ගහන වෙන්‍යු බිලීෆ් කියලා එකක්. එතකොට ඒක ඔකෙස්ට්‍රා එක කම්පැනිමන්ට් එකක් විදිහට යනවා. මෙලඩිත් තියෙනවා. ඊට අමතරව වෙස්ටර්න් ක්වාය එකක් තියෙනවා. මියුසිස් එකේ ආනන්ද විද්‍යාලයේ ක්වාය එක. ඒක තමයි අර ක්වාය අයිටම් එක විදිහට කිව්වේ. ඊට අමතරව අපි ක්ලාසිකල් මියුසික් කියලා දැන් ඔය කලින් වීඩියෝ පාටයක් පෙන්වුවේ ඒක වින්ඩ් ඔකෙස්ට්‍රා එක විතරයි. ඒකේ අනුකරසක් තමයි.
ඕක තිබෙන ස්ට්‍රිංක්ස් කියලා අපේ මේන් අයිටම් යන්නේ ෆුල් ඔකෙස්ට්‍රා එකක්. ඒක අපි ක්ලාසිකල් මියුසික්, සිංහල සින්දු, ඒ වගේ මොඩර්න් මියුසික්. ඒ જાතියෙම හැම කැටගරියෙම අපි පර්ෆෝම් ගන්න බලන මේ සැරේ. ඒක තමයි තියෙන කැටගරිස් වශයෙන් ගත්තොත් දැන් අපිට තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහි සෝලෝ ප්ලේස්, ඒ කියන්නේ තනි තනිවත් වාදන භාණ්ඩ ප්ලේ කරනවා. අපිට සෝලෝස් දෙකක් තුනක් යනවා. වයලින් සෝලෝස් යනවා, වයලින් කන්සර්ටෝස් යනවා. තව ෆ්‍රෙන්ච් හෝන් කන්සර්ටෝයක් යනවා. ඒ වගේ නරමණ එක්කනට ඒ කියන්නේ ස්ට්‍රීම් මියුසික් ලොකු පරාසයක් මෙතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ සෝලෝ, චේම්බර්, ෆුල් ඔකෙස්ට්‍රා, වින්ඩ් එන්සෙම්බල්. ඒ වගේ ගොඩක් කැටගරිස් තියෙනවා මේ ෂෝ එකේ අවම විශේෂත්වය. ඔය අනිත් ඒවා ගොඩක් වෙලාට එකම ඔකෙස්ට්‍රාක් විතරක් වුණාට මේකේ වින් ස්ට්‍රිංග්ස් හැම සෙක්ෂන් එකෙම කව වෙනවා. සෝලෝස්, තව ට්‍රියෝස්, ඩුවට්ස්, පියානෝ කන්සර්ටෝස්, ඒ වගේ ගොඩක් විවිධ වර්ගයක් තියෙනවා මේ කන්සර්ට් එකේ. දැන් චොයිනි, මේ ගුරුතුමිය සඳහන් කළා පාසලේ මේ දරුවන් එකතු කරගෙන මේක කරන ආකාරය සම්බන්ධයෙන් සහ ඉතිහාසය පිළිබඳ. දරුවෝ 100ක් එක්ක මේ කටයුත්ත කරද්දී දරුවන් මෙතනට ගේද්දී දරුවන්ගේ මේ බටහිර සංගීතය සම්බන්ධයෙන් දැනුම, අවබෝධය, ජයග්‍රහණ, ඒ ගැනත් මම හිතනවා මේ වෙලාව අපි කතා කරන්න අවශ්‍යයි. ඔව්, දැන් බටහිර සංගීතය විෂය කියලා කියන්නේ ප්‍රායෝගික, න්‍යායාත්මක සහ ප්‍රායෝගික විෂයක්නේ. එතකොට මේ ප්‍රායෝගික පැත්තට අදාළ ගොඩාක් දේවල් මේ සංගීත විෂයට අදාළ විෂය මාලාවේ තියෙන ගොඩාක් කොටස් අර පුතා කිව්ව විදිහට සෑහෙන ප්‍රසංගයෙන් අපේ කවර් වෙනවා. ඇත්තටම අපි ප්‍රසංගය ගත්තොත් අධ්‍යාපනික ප්‍රසංගය. ඉතින් මේ ඒක එකක්. ඒතර ඒ මේ අපේ දක්ෂ දරුවෝ මේ ප්‍රසංගය එළිදක් ගන්න මම අර කිව්ව හේතුව තමයි මේ එකක්. මේකල ගොඩාක් දක්ෂ. ඒ විතරක් නෙමෙයි, ඔවුන් ජාත්‍යන්තර සමස්ත ලංකා පවා තරඟ ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් මේගලෝ අපේ දරුවන් ගිය අවුරුද්දේ පැවති සමස්ත ලංකා බටහිර සංගීත තරගාවලියේ චේම්බර් ගෲප් කියන අංශයේ පළවෙනි ස්ථානයත්, වින් බෑන්ඩ් කියන කැටගරි එකේත් පළවෙනි ස්ථානයත් ලැබුවා. එපමණක් නෙමෙයි, අපේ දරුවන් ජාත්‍යන්තර තරඟ ගොඩක් ජයග්‍රහණය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ඒෂියන් වර්චුවල් චැම්පියන්ෂිප් 2020, ඒෂියන් මියුසික් ගේම්ස් 2021, බැකෝ ඉන්ටර්නේෂනල් මියුසික් චැම්පියන්ෂිප් 2021 වර්ෂයේ එකත්, ඒ වගේම ඒෂියන් මියුසික් ගේම්ස් 2022 වලත් ඔය විදිහට ගෝල්ඩ් මෙඩල්, සිල්වර් මෙඩල්, ඒකලංශ සහ මේ සමූහ අවාදනාංශ වලින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඇත්තරම මම බාර ආචාර්යවරු විදිහට මම ඉතාමත් සතුටින් ඉන්නේ. මොකද මෙවැනි සංගීතයට කලාවට විතරක් නෙමෙයි, ඇත්තර මේගොල්ලෝ දක්ෂ, බොහොම විනයවත් වගේම මේගොල්ලෝ අධ්‍යාපනයටත් ගොඩක් දක්ෂ දරුවෝ අපේ ඉන්නේ. පසින්දු අපිත් එක්ක සම්බන්ධ වෙනවා. පසින්දු කියන්නේ කන්සර්ට් මාස්ටර්. දැන් පසින්දුගේ උරමත තියෙන ලොකු වගකීමක්. පසින්දු කතා කරමු, මොකක්ද ඔයාට තියෙන වගකීම? එතනින් එහාට දැන් හැම ශිෂ්‍යයෙකුටම උතන්ට එන්නත් බැහැනේ. ඒ ලැබිච්ච අත්දැකීම කොහොමද? මොනවද ඔයාට හම්බුනේ? මොනවද ගත දේවල්? කතා කරමු මේ ගැන. ඔව්, ඇත්තටම මම ඔකෙස්ට්‍රේට ෆස්ට් ජොයින් වුණේ 2016 වගේ. එතකොට අවුරුදු 6ක් 30 ගහලා තමයි මම මෙතන ආයෙම පටන් ගත්තේ පිටිපස්සෙම පේලි ඉඳන් ඔකෙස්ට්‍රේකේ. එතකොට මට එතන ඉඳන් මම හිතනවා මට හොඳ අත්දැකීමක් හම්බුණා කියලා කියනවා. මම දැන් ඒ කාලේ ඉස්සරහ ඉඳපු කට්ටියවත් අභිවාය වෙලා තියෙන යම් තැනකට. එතකොට ඇත්තටම මේ ඔකෙස්ට්‍රේක නිසා ඇත්තටම මට පර්සනලි මගේ ජීවිතේ මට මීට අමතර මම චේම්බර් මියුසික් සොසයිටි ඔෆ් කොලම්බෝ ඒ ගහන අවස්ථාවක් හම්බ වෙන දෙන ලොකු අවස්ථාවක්. ඒකට ඇත්තටම ස්තුති වෙන්න ඕනේ නිචාන්ස ගුණසේකර සේරට. එතන මේ ඒ තැනත් ඇත්තන මට මේ මෙතනට එද්දි ලොකෝට ලොකු අත්දැකීමක් හම්බලා තියෙනවා. කියන මම සෝලෝ පර්ෆෝම් කරනට අමතරව මම කොහොම සෙක්ෂන් එකක් ලීඩ් කරන්නේ. එතකොට මං එතනදි ලොකු අත්දැකීමක් හම්බලා තියෙනවා. මේ කියන අපිට අනිත් තැන්වලින් ගන්න බැරි, අපි කොච්චර තනියෙන් කරත් ගන්න බැරි නොලෙජ්ජක් හම්බලා තියෙනවා. තමන් කොහොම සෙක්ෂන ලීඩ් කරන්නේ, කොහොමද ඔකෙස්ට්‍රා එකක් හැමෝත් එක්කම එකතු වෙලා කරන්නේ. ඒ මදිර මියුසික් පැත්තෙන්නුත් මේ ටෙම්පෝ ඒ හැමෝත් එක්කම කෝඩිනේට් කරලා ගහන විදිහ, ඒ විදිහට ගොඩක් පාසි හම්බෙලා තියෙනවා මට කොන්සර්ට් මාස්ටර් වෙන්න. ඊට අමතරව මම කොහොමද සෙක්ෂන්ස් ලීඩ් කරන්නේ, කොතනද මම ගයිඩ් කරන්න ඕනේ, මොන තැන්වලද මම කොහොමද මේකන බෝයින් මාක් කරන්නේ, වගේ ගොඩක් කටයුතු දේවල් මට හම්බෙලා තියෙනවා කොන්සර්ට් මාස්ටර් වෙලා. දැන් අපි අහලා තියෙනවා චතුර බෑන්ඩ් එකේ ලීඩ් අහලා තියෙනවා. එතකොට අපි අහලා තියෙනවා ඔකෙස්ට්‍රා එකක ලීඩ්. එතකොට මොකක්ද මේ කොන්සර්ට් මාස්ටර් කියලා කියන්නේ? අපි චුට්ටක් පැහැදිලි කරොත්. එතන කොන්සර්ට් මාස්ටර් කියන්නේ අපි ඔකෙස්ට්‍රාක මොල් බේසික් ස්ට්‍රක්චර් එක ගත්තොත් කන්ඩක්ටර් ඉන්නවා. කන්ඩක්ටර් නිකන් ට්‍රැෆික් ලයිට් එකක් වගේ. එයා තමයි ගයිඩන්ස් දෙන්නේ කොතනද ඉන්නේ, මුළු සෙක්ෂන්ස් ඔක්කොම ලීඩ් කරන්නේ. එතන කොන්සර්ට් මාස්ටර්ගේ මේන් රෝල් එක තමයි දැන් අත වයලින්ස් හැමදෙස්සම කොන්සර්ට් මාස්ටර් වෙන්නේ ෆස්ට් වයලින් ගහන එක්කෙනා තමයි. ඒකේ තමයි වැඩිම අත්දැකීම තියෙන එක්කෙනා ලීඩ් කරන පුළක් කෙනා තමයි කොන්සර්ට් මාස්ටර් වෙන්නේ. එතකොට කොන්සර්ට් මාස්ටර් වුණාම එයාගේ යටතේ තියෙන වගකීම් තමයි තමන්
මුල් සෙක්ෂන් එක ලීඩ් කරලා ෆස්ට් මූව් එක කොහමද කොතනද එන්ට්‍රි එක ඉන්නේ තව අනික් කට්ටිය ඒ කියන්නේ සොෆ්ට් ගහනවද ලවුඩ් ගහනවද ඊට අමතරව එයා තමයි ෂෝ එක ආරම්භ කරන්න ඉස්සෙල්ලා ටියුන් කරන්නේ තව මේන්ලි ගයිඩින් තමයි තියෙන්නේ එතකොට කොන්සර්ට් මාස්ටර් හැමතිස්සෙම වෙන්නේ වයලින් ගහන එකනේ තමයි ඊට අමතරව අපි බැලුවොත් කොන්සර්ට් මාස්ටර් වශයෙන් එකේ දැන් ස්ට්‍රක්චර් එක ගත්තොත් ෆස්ට් වයලින් සෙකන්ඩ් වයලින් තර්ඩ් වයලින් වියෝලා චෙලෝ ඩබල් බේස් ඊට අමතරව පර්කෂන් වින්ඩ් තව සෙක්ෂන්ස් ඔක්කොම තියෙනවා එතකොට කොන්සර්ට් මාස්ටර්ගේ ලොකු වගකීමක් තියෙනවා ඒ සෙක්ෂන්ස් ඔක්කොමට ගයිඩන්ස් එකක් දෙන්න ඒක තමයි මේන් රෝල් එක කොන්සර්ට් මාස්ටර් වශයෙන් ඇන්ඩෝල්චි හයවෙන්දා වේදිකාවට එද්දී නිකන් එන දෙයක් නෙමෙයි මේක ඇවිල්ලා ලොකු ව්‍යායාමයක් මේක පිටුපස්සේ බොහෝ දෙනෙක් ඉන්නවම චාමිනි ගුරු මහත්මියට ප්‍රශ්න යොමු කරන්නේ අපි සඳහන් කරමු මේ පාර්ශ්වයන්ගෙන් පාසලෙන් අධිශිෂ්‍යයන්ගෙන් මේ දරුවන්ගේ දෙමාපියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැති අපි සඳහන් කරමු මේ පාර්ශ්වයන් මේක සාර්ථක කරගන්න කවුදුර දෙන්නේ ඇත්තටම මේ අපි මෙතෙක් පැවතු සියලුම ප්‍රසංගවලට වඩා මේ සැරේ තමයි අපි ගොඩක් අති උත්කර්ෂවත් විදිහට පවත්වන්න හදන්නේ ඩොල්චේ ප්‍රසංගය. මේ විදිහට අපිට කරන්න සියලු ශක්තියින් අපිට දෙන්නේ අපේ විදුහල්පතිතුමා ආනන්ද විද්‍යාල විදුහල්පති ගරු ලාල් දිසානායක මෙතුමාට මේ අවස්ථාවේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයට ඒ වගේම ආදි ආනන්දියන් සම්පත්දායකයන් විදිහට අපිට පුහුණුවේ සඳහා එකතු වෙනවා. දැන් විශේෂයෙන්ම ඩොක්ටර් ඩිලාන් නගුණාවල වර්තමානයේ ජාතික වාද්‍ය වෘන්දයේ කණ්ඩක්ටර් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ජයන ගුණසේකර ඔහු තමයි ජාතික වාද්‍ය වෘන්දයේ කොන්සර්ට් මාස්ටර් විදිහට කටයුතු කරනවා. ඒ දෙදෙනාම ආදි ආනන්දියන් ඔවුන් ස්වේච්ඡාවෙන් අපේ දරුවන්ට දැනුම හදලා දෙනවා. ඒ වගේම මේ පීරෝ මේ ආනන්ද විද්‍යාලය බටහිර වාද්‍ය වෘන්දය ආරම්භ කර ලුතිනන් කර්නල් නිශාන්ත ගුණසේකර මහතාත් ජාතික ශිෂ්‍ය පොටගල්ලකයි සංගීත අධ්‍යක්ෂ විදිහට කටයුතු කරන ඔහුගේ මෙහෙයුමුත් හැම පැත්තෙම අපිට දරුවන්ට අවශ්‍ය ඔවුන්ගේ හැකියාවන් ලබා දීලා මේක ඉහළ මට්ටමට දැන් කරන්න සියලු කටයුතු සංවිධානය කරන් තියෙන. ඒ වගේම දෙමව්පියන්ගෙනුත් හොඳ සහයක් අපිට ලැබෙනවා මේ දෙමව්පියනුත් මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි පසිඳු අවස්ථාව ලබා දෙනවා නැවත වතාවක් අපි කියමු කවදද කොහෙදිද කීයටද මේ ප්‍රසංගයේ තියෙන්නේ සහ සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්න අයට ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඔව් මේක තියෙන්නේ අගෝස්තු 6 වෙනිදා ලයිනල් වෙන්ට් තියටර් එකේදී කලම්බු 7. ඔබට ටිකට් පතක් ගන්න ඕන නම් අපේ පාසලේ සත්මහල යට ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. එතනින් ඔබට ලබා ගන්න පුළුවන් මේ ෂෝ එක බලන්න ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. කීයටද ප්‍රසංගයේ පටන් ගන්නේ? පටන් ගන්නේ 6ට වගේ තමයි. අවස 6ට. අවසාන වශයෙන් ගුරුතුමිටත් අවස්ථාව දෙනවා අපි ඇරියුම් කරමු ආදරණීය පාර්ශ්වයන්ට දරුවන්ගේ දේ වෙනුවෙන් එකතු වෙන්න කියලා ඔබතුමියගේම වචනවලින්. ඇත්තටම මේ මම ආරාධනා කරනවා ඔබ සැමටම එන්න බලන්න අපේ ප්‍රසංගයේ ආනන්ද විද්‍යාලයේ බටහිර වාද්‍ය වෘන්දයේ දරුවන්ගේ දක්ෂතා බලන්න එන්න. ඒ වගේම බටහිර සංගීතයේ විෂයක් ලෙස හදාරන දරුවන්ට වගේම ඒ වගේම බටහිර සම්භාව්‍ය සංගීතයේ රස විඳින්න කැමති ඔබ සියලුම දෙනාට මම ආරාධනා කරනවා එන්න අපේ ප්‍රසංගයේ බලන්න. අගෝස්තු 6 ලයිනල් වෙන් ශාලාවේ සවස 6ට. ඉතින් අපි ඩොල්චේ ප්‍රසංගය ගැන තමයි කතා කරේ සංවනීය පිළිබඳව. ඉතින් ඔබටත් ෘජුකත්වයක් තියෙනවා නම් මෙවැනි දෙයට අවතීන වෙන්න ඔබට හැකියාව තියෙනවා. ගුරු මහත්මිය සඳහන් කළ ආකාරයට ඊට සම්බන්ධ වෙන්න ඔබ දෙපළට ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ සාකච්ඡා වෙනුවෙන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.